සතිපට්ටාන අරමුණු මෙනිහි කිරීමෙන් මාර්ගඵල ලැබියහැකිය. කෙසේ දෙයත් යං පුබ්බේ තං විසෝසේහි, පච්චාතේ මාහුකිංචනං, මච්ජේචේ නෝ ගේහෙස්සෙස උපසන්තෝ චරිස්සසී. යන මේ ගාථාව අසන්නට ලැබීමෙන් සන්තති මහාමාත්‍යයා රහත් වූ බව සත්‍යයකි. එසේම න සන්තිී පුත්තාතානාය නපිතා නබි බන්දවා අන්තකේනාදි පන්නස්ස නත්ති ඥාතිසුතානතා ඒත මත්තවසං නත්වා පණඩිතෝ සීල සංගුතෝ නිබ්බාන ගමනං මග්ගං කිප්හ මේව විශෝදයේ යන ගාතාවන් අසන්නට ලැබීමෙන් පටාචාරාව සෝවාන් වූ බවද සත්‍යයකි එහෙත් කාය වේදනා චිත්ත දම්ම යන සතිපට්ටාන අරමුණු හතරින් යම් කිසි අරමුණක් මෙනිිහි නොකොට. විදර්ශනාඥානයක් හෝ මාර්ගඥානයක් ලැබිය හැකි ප්‍රඥාභාවනාවක් නැත. එහයින් සන්තති අමාත්‍ය හා පටාචාරාවද සතිපට්ටාන අරමුණක්ම මෙනිිහිකොට මේ සතිපට්ටාන මාර්ගයෙන්ම සෝක පරිදේවයන් ඉක්ම වූ බව ස්තීරවම සලකාගත යුතුයයි අටුවාවෙහි කීය බණ අසමින් සතිපට්ටානය වැඩිය හැකි බව යං පුබ්බේතං විසෝසේහි පූර්ව සංස්කාරයන් කෙරහි ඇති වියහැකි කෙලෙසුන් වියලවා හරිනු යැයි වදාළමේ වාක්කයෙන් ධතයුතු අදහසනම් පළමුුවෙන්ම දක්නාලද අසනලද ස්පර්ශ කරන ලද දැනගන්නාලද අරමුණු. නැවත නැවත මතක්වීමෙන් ඒ මතක්වන වරක් පාසා රාග දවේශාදී ක්ලේෂයන් ඇතිවිය හැකි බවද. එවැනි කලේෂයන් ඇති නොවනසේ සිහිනුවනින් බැලියයුතු බවද දක්වන ලදී. එසේ බැලියයුත්තේ කුමක්ද. දැන් මේ මුොහොතෙහි ඇතිවමින් පවත්නා නාමරූප ධර්මයන් නොකඩවා සිහිකිරීමෙන්, පළමුුවෙන් ඇති වූ පරණ අරමුණු මතක් නොවෙයි. ඒවා මතක් නොවන බැවින් සිහි නොවන බැවින් ඒවා අරමුණු කොට කෙලෙස් ඇතිවන්නට නොහැකිය. එහින් ඒ පරණ අරමුණු ආපසු සිහි නොකිරීමට දැන් උපදමින් පවත්නා නාමරූපධර්මයන් නොකඩවා සිහිකර බැලිය යුතුය. තවද පුරාණ අරමුණු ආපසු සිහිවන විට මතක්වන විට ඒ වර්තමාන සිතිවිල්ල සිහියෙන් තදින් අල්ලාගෙන සිහිකළහොත් ඒ ගැන උපදිනා කෙලෙස් සිද දැමිය හැකිවෙයි. එහෙයින් ආපසු කල්පනා කිරීමෙන් නැවත කෙලෙස් නූපදින පරිදි ඒ කල්පනාවද මගැහැරණතෙක් මෙනෙහි කළ යුතුය. සන්තති අමාත්‍යයා මෙකී අර්ථ අදහස් දැනගෙන. ඔහුගේ ආදරයට ගොදර වූ තරුණ කාන්තාව හා සමග කළ කීදය මතක්වන වාරයක් පාසා ඒ සිත මෙනිහි කිරීමෙන්ද පසුගිය කාලෙහි කළකීදය නැවත කල්පනා නොවනසේ එකනෙහි පවත්නා වර්තමාන නාමරූපයන් නොකඩවා මෙනිහි කිරීමෙන්ද බනසමින් සිටියදීම සතිපට්ட்டානය වඩන් ලද බව දතීතිය පච්චාතයේ මහු கிංචනා පසු මතුකාලය ගැන සෝක කිරීමම් ආද පලිබෝධ කෙලෙස් නූපදුවනු දෙයයි වදාළ වචනේந்த මතුවට ඌුවමනා අරමුණු පිළිබඳ පලිබෝධ කෙලෙස් ඉපදීම හා ඒ කෙලෙස් නූපදින පරිදි මෙෙනෙහි කරන ආකාරයේද දක්වන ලදී කෙසේ මෙනහි කළේතුද මතුවට සිදුවන දේගැන සිතන්නට ඉඩ නොතබා වර්තමානයේහි ඇතිවෙමින් පවත්නා නාමරූපධර්මයන් නොකඩවා මෙනිහි කළ යුතුය මතු අනාගතය පිළිබඳ අරමුණක් ගෙන සිතක් ඇතිවෝහොත් ඒ සිත නැතිවයනතෙක් මෙනිිහි කළ යුතුය සන්තති අමාත්‍යයා හට මේ කරුණු වැටහීමෙන් මතු අනාගතයහි ඒ තරුණ කාන්තාව මුණගැසීම හෝ ඇය හා එක්ව විසීම පිළිබඳ ්‍රාග සිතුවෙලි නිසා ඇය කවදාවත් දකින්නට ලැබෙන්නේ නැත. මා තනිබුනාා නොවේදයයි සිත දවන තවන සෝකයේ ඇතිවන වාරයක් පාසාම ඒ සිතුවිලි මෙනෙහි කිරීමම වර්තමාන නාමරූප ධර්මයන් නොකඩවා මෙනිහි කිරීම යැයි කියු ලැබේ. මෙසේ බණ අසමෙන් සිටියදීම සතිපට්ඨාන භාවනාව වඩන් ලද බව දතයුතුය. මච්ජචේනෝගේහසස්සී මැදකොටසෙහි වූ වර්තමාන නාමරූප සංස්කාරයන් ආත්ම වශයෙන් නොගන්නෙහිිය යැයි වදාළ වචනේෙන්ද දැන් ඇසෙන දකින වර්තමාන නාමරෝප ධර්මයන් කෙරෙහි ආසාාව ඇති නොවනසේ, මමය සත්ව එක්ක පුද්ගලයකෙයැයි නොනගෙන නොහැගෙනෙන සේ, උපදිනතාක් වර්තමාන නාමරූප ධර්මයන් මෙනෙහි කළ යුතු බවද දක්වන ලදී. සන්තති අමාත්‍යතෙමේ මෙකී අර්ථ අදහස් අවබෝධ කොටගෙන, උපදමින් පවත්නා දැකීම් ඇසීම්, කල්පනා කිරීම් ආදී නාමරූපධර්මයන් අතර නොකඩවා මෙනෙහි කිරීමෙන් සලකා බැලීමෙන් බණසමින් සිටියදීම සදිපට්ටාන භාවනාව වැඩු බවධතයුතුතිය මෙහිදී එක ගාතාවක් අසන්නට ලැබුණු පමණකින්ම මේ තරම් විශාල මනසිකාර රැසක් සිදු කළ හැකිදෝ නොහැකිදෝ හෝ යැයි සැක නොකළ යුතුය සතිපට්ඨාන භාවනා කෘත්‍යම හරිහැටි මෙනහි කරමින් භාවනා කර බලන්න. සමාධිය හා ඥානය තර්මක්දුරට වැඩී දියුණුවූ කල්හි මෙ මනසිකාර සමූහය එකම එක ශනයකදී පහළවන අයුරු තමාටම දතහැකි වේ මෙසේ අතර නොකඩවා වෙනහි කරමින් සිටිනා බැවින් අතීතෙහි ඉක්ම ගියදය ගැනද ක ඇතිනොවෙයි මතු අනාගතයේදී සිදුවන්නට තිබෙනදය ගැනද කෙලෙස් ඇතිනොවෙයි දැන් මේ වර්තමාන කාලෙහි ඇතිවිමින් පවත්නා වූ අසමින් දකිමින් ස්පර්ශකරමින් දැනගනමින් පවත්නා වූ නාමරූපයන් කෙරෙහිද ඇතිවන නැතිවන අනිත්‍ය ස්වභාව ආදිය ප්‍ර්‍යක්ෂව දැන ගැනීමෙන් තන්හා දිට්ටි ආදී කෙලෙසුන්ගේ පහළවීමට අවකාශ නොලබේ. මෙසේ සන්තති අමාත්‍ය විසින් වෙනහි කළ පරිද්දෙන් ඔහුගේ කෙලෙස් සංසිදී යාමෙන්. සෝවාන් ආදී මාර්ගඵල පිළිවලින් ගොස් රහත්වූ බව සැලකිය යුතුය. එහෙයින් උපසන්තෝ චරිස්සසී කෙලස්ගිනි නිවීයාමෙන් උපශාන්තව සංසුන්ව හැසිරෙන්නෙහයයැයි වදාරා රහත් බවට ප්‍රශංසා කරමින් සබ්බ සෝනාම රූපස්මින් යස්ස නත්ති මමා අයිතං අසතාචන සෝචති ස්වේ ලෝකේන ජීඇති යැයි වදාල සේක යමෙකට සර්ව ප්‍රකාරයෙන්ම නාමරෝපයන් කෙරෙහි මමය මාගේයයයි මමත්වයක් නොමැත්තේද එසේම රූප ශබ්ද ආදිය නොලබීම නිසාත් සෝක නොකරයි ද එතම ලෝකෙහි කිසිසේත් නොපිරිහන්නේය යනු එහි අදහසයි. නසන්ති පුත්තා යන මේ ආදී ගාථ දෙක අසන්නට ලැබීමෙන් පටාචාරාව සෝවාන් වූවාය එහි ප්‍රථම ගාථාවෙන් මරණයෙන් මඩනාලද සත්වයා හට පුත්‍ර දුහිත්‍රු දෙමෝපිය ඥාතිමිත්‍රාදීන්ගෙන් පිහිටක් නොලැබ මරණබයට ගොදුරුවන බව වැටහියාමෙන් සහය හා සංවේග ඥානය ඇතිවීය ඒත මත්තව සඥත්වා යන මේ ආදී දෙවනගාතාවෙන් අනුන්ගෙන් තමාට පිහිටක් නැති බව හා තමාට තමාම පිහිට විය යුතු බව දැනගත් ඥානමන්තයා විසින් සීලෙහි පිහිටා වහාම නිර්වාණ මාර්ගය පිරිසුදුව වඩාගත යුතු බව දක්මන ලදී. පටාචාරාවද මෙකී අර්ථ අදහස් දැනගෙන සතියහා සංවේගය ලැබ පෙර පසු ගිය කාලෙහි කළකීදය නොකරමි නොකියමි යැයි බණ අසමින් සිටියදීම සිල් අධිෂ්ටානකොට පළමුකොට සීලෙහි පිහිටා නිර්වාණයට යන මාර්ගය වූ මේ සතිපට්ටාන භාවනා ක්‍රමය වූ පරිද්දෙන් භාවනා මනසිකාරය පිහිටුවා වාඩි වූ ඉරියව් වෙහිදීම සෝවාන් මාර්ගයට පැමිණිය යැයි දතයුතුය අසනකාලෙහි මාර්ගඵලයන්ට පැමිණ හැම පුද්ගලයෙක්ම මේ සතිපට්ටාන ක්‍රමයෙන්ම පැමිණෙන බව දයුතුය. එහයින් අටුවාවෙහි යස්මාපනකාය වේදනා චිත්ත දම්මේසු කංචි දම්මං අනාම සිත්වා භාවනානාම නත්හී තස්මාතේපි ඉමිනාව මගගේන සෝක පරිදේව සමතිකන්තායි. කී බැවින් බනාසමින් සිටියදී මාර්ගඵලයන්ට පැමිණෙන අයද මේ සතිපට්ටාන මාර්ගයෙන්ම පැමිණෙන බව ස්තීර වශයෙන්ම දතීතුය. මේ අටුවා පාටය විස්තර කළ ටීකාවෙහි වනාවෙහි ගාථාව හා චතුසත්‍ය කර්මස්ථානයද අසා සතිපට්ටාන භාවනාවෙන්ම විශේෂ අධිගමයට පැමිණි බව කියනලදී කියවනෙහි වරදක් නැත. තවද පටාචාරාව සෝවාන් මගට පැමිණ පරිදේවය ඉක්මවී යයි කීතනිහි චෝදනාවක්ද ඇත. எனම් அනාගමි මාර්ගෙන්ම සාමொලින් පහ කළයුතු පරිදේවය සෝවාන් මගින් පහවූයේ කෙසේද යන්නයි. පරිදේවයට කරුණුවන දෝමනස්සිත් සහමුලින්ම පහකළ නොහැකි බව නම් ඇත්තකි. එහෙත් පටාචාරාව පූර්වභාග විදර්ශනා මාර්ගය හා සමග සෝවාන් මගින් පරිදේව දෝමනස්සය දුරුකොට නොබෝ කලකින්ම මතු මාර්ගත්‍රයට පැමිනිියාය. සෝවාන් මගට පැමිණිතැන් පටන් ඇගේ සිත් සතන්හි ඒ පරිදේව දෝමනස්ස නැවත ඉපදීමට මත්තෙන් අනාගාමී මාර්ගය පහළවිය ඒ මාර්ගයෙන් ඒ පරිදේවය දෝමනස්ස ය සහමුලින්ම පහවගිය නිසා එසේ වදාළ බව සැලකිය යුතුය. මෙසේ වැදෑරීමට හේතුව නම් මැදුම් සගී චුල්ල වේදල්ල සූත්‍රෙහි හැම සුකවේදනාවක්හි රාගානුසය සැඟවී තිබේද හැම සුකවේදනාවක් රාගානුසය පහකළ යුතුද යන ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී ප්‍රථම ධ්‍යානයෙන් කාමරාගේ දුරුකොට එයින් කාමරාගයෙන් ඇත්වීම එක් කරුණකි අනාගාමී මාර්ගයට පැමිණියඇහුගේ ප්‍රථම ්‍යානයහි මරාග අනුසය නැතියයිද ප්‍රථමධානෙන්ම කාමරාගය පහ කළේ යයිද විසදන ලදී එසේ විසඳූ තන්හි අනාගාමි මාර්ගයෙන්ම සාමුලින්ම පහ කළයුතු කාමරාග අනුසය ප්‍රථම්‍යානය ඇති වූ තැන් සිටම ඉපදීමට අවකාශයක් නොවූ බැවින් ප්‍රථමධ්‍යානයෙන්ම පහකළේයයයි විසදන ලදී එසේ විසඳූ තන්හි අනාගාමි මාර්ගයෙන්ම සාමුලින්ම පහ කළ යුතු වූ කාමරාගනුසය, ප්‍රථමධ්‍යානය පහළ වූ තැන් සිට ඉපදීමට අවකාශයක් නොමැති බැවින්. ප්‍රථමධ්‍යානයෙන්ම පහ කළේ යැයි විසදවාක් මෙන්. මෙහිදීද අනාගාමී මාර්ගයෙන්ම නිර්වශේෂයෙන්ම පහ කළ යුතු වූ පරිදේව දෝමනස්ස සිත් සෝවාන් මාර්ගය පහළ වූ තැන්සිට ඉපදීමට අවකාශයක් නොමැති වූ බැවින්. සෝවාන් මගින්ම ඉක්ම වීයයි කිවයුතුය. සක්‍රදේවේන්ද්‍රයාගේ හා සුබ්‍රක්්ම දිව්‍යපුත්‍රයාගේ දොම්නස දුරුවෝ බව ප්‍රකාශ කළ තැන්හිීද මේ ණය ක්‍රමයම දතයුතුය. ඒ දෙදන සෝවාන් වූ තැන් පටන් ඉස්සා මච්චරිය දෙදනාගේ හා අපාය බය හා සම්බන්ධ වූ දෝමනස්සයන්ගේ පහළවීමට අවකාශයක් ඇති නොවීය රෝපකායෙහි උපදිනා රිදුම් කැක්කුම් දුක්වේදනා විදීම් සියල්ල දුක්හනම්වෙයි සිතෙහි උපදිනා රිදුම් කැක්කුම් දුක්වේදනා සියල්ල දෝම නස්ස නම්වෙේ මේ දුක් දොම්නස් දෙකොටසම සතිපට්ඨාන භාවනාවෙන් දුරු කළ හැකිය. මේ සතිපට්ටාන භාවනාව සම්පූර්ණයෙන් භාවිත කිරීමෙන් තිස්ස ස්තවීරාදීන්ට මෙ දුක්කයද ශක්‍රදේවෙන් දරාධීන් මෙ දෝම නස්සය ද සංසිදවිය හැකියයි අටුආවෙෙහි කිය